සාදුු සාදුු සාදු නමස්කාරවේවා බුදුරුවනට සැමදාබුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සමදා සදහම් සරණයමි නමස්කාරவேවා සගරුවනට සමදාමහා සංග සරනයමි නමස්කාරவேේවා තුනුරුවනට සැමධතිසාරන සරනයමී සාදුු 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 අපගේ පරම්පූජනීය පින්නත් ගුරු දේත්තුම ලොකුසාවාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදුු සාදුුසාදුු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නත්නී. අපි මේ මනුස්සලෝකයේ ඉපදිලා ඉන්නකොට අපිට මූලික වසයෙන් මේ ජීවත්වෙන කාලයේ පුරාවටම අපට මුණ දෙන්වෙන ප්‍රධානම අභියෝගයක්ත්තියනවා අපිට බලපාන ප්‍රධාන ප්‍රශ්නයක්ත්තියනවා ඒතාමමි මනුස්ස ජීවේ තේ අත්හැරලා ඊළඟ ජීවිතයක් කරා යන ගමන අපට මුණදෙන්ට වෙන මරණය පි සිලුදිනාටම ඇතිගැන්මක් බයක් ඇතිකරන කාරණාව ඒට ප්‍රධානම හේතුවෙන්නේ මේ මරණී මත්තේ අපට නැවත්ත ලෝකයක් විරෘත්තවීමයි නැවත්ත ලෝකයක් අපට විවරෘත්තවීම නිසා ඒ පිළිබඳව බියයක් පාතිනවා. ඒක යන්න පින්නත්නී අපි මරණයට පත්වනාට පසුව අපිට සුගතියේ දොර ඇරෙනවා ඒවගේ එම ැත්නම් දගතිය දුරනු එක්කො සුගතය කරා යනවා එක්කො දුගතිය කරා යනවා යම්විදිීකට පුද්ගලයෙක් මේ ජීවත්වෙන කාලේ පුරාවටම අකුසල් කරමි වාසය කරලා ඔහුගේ ජීවිතය අකුසලෙන් බරවෙලා දුගතිය කරායොමු එන්න පුළුවන් එවගේම සමහරවිට ඔහ හොඳට පිින්ඩස් කරානං නින්ත ජීවිතයක් නම් ගත කරේ ඕට සුගතිය විවෘතෙන්ට පුුවන්. දුගති ලෝක කිය පුහාම ප්‍රේතලෝකය නිරය තිරිසන් ලෝකයේ. සුගති ලෝක කිය පුහාම තාවතින්සේ තෞත්තිසාාව, යාමය තුසිතය නිර්මාන රතිය පරණින් මිත වසවාර්්‍යය මනුස්වලෝකය ඒවගේම බ්‍රහ්ම ලෝක. තකොට යම් පුද්ගලයෙක් මරණීම් මත්තේ මෙ මරණයත් සමගම මෙන්න මේ සියරු ලෝකයාට විිරුත්තනු. කර්මානු රූප උප්පත්ය කර යන්න සිද්ධුවෙනවා. ඒක තමා අපිසිවුල දිනාටම පවතින ඒ බියක්ට හේතුුව පවතින බියවෙන්න කාරණාවෙන්නේ. පින්වත්නී මේක අපිසිුදිනාට මෙකල්ලී පවතින යක් නවේ බුදුරජාණ වහන්සේ වැඩඉන්න කාලෙත් මිනිසුන්ට මේ පළිබඳ තිබුණා යම් අදහසක්. එතකොට පින්නත්නී මං අද ඔබට කියල දෙන්න කල්පනා කරන්නේ අංගුත්තර නිකායේ දෙක පොත් වහන්සේගේ චතු චතුත්තක නිපාතේ චතුත්තක නිපාතයේ බ්‍රාහ්මණ වර්ගයට අයත් ජානු සෝනී සූත්‍රය මේ ජානුසෝනී බ්‍රාක්්මණය එක් දවසක භාග්‍යතුන්හන්සේ බැහදකින්න පැමිල්ල භාග්‍යතුන් වහන්සේට වන්ද භාග්‍යතුන් වහන්සේ සමඟ සතුටු කතාවේ දිල පිළිසඳර් කතාවේ දිලා එකත් පසවාඩි වුුණා. මේ ජානුස්ෝනි බ්‍රාක්්මණය එකත් පසකවාඩිලා භාග්‍යතුන්හන්සේට කියාසිදවා භාග්‍යතුන් වහන්ස මම මේ වගේ දෘෂ්තියක්ත් දන්න පුද්ගලය. මේ වගේ දෘෂ්තියක්ක් ධර්නපුද්ගලික්මම ඒ කියන්නේ මේ මැරෙන මිනිස්සු ඔක්කෝමලා අඩා වැලපිලා බයිට පත්වෙලා සිහි මුලාවට පත්වෙලා මැරන්නේ කියන දෘෂ්ටිය යුක්තයි. බුදුරජාණන් වහන්සේ බ්‍රාක්්මණයට කියනවා බ්‍රාක්්මණය ක ඔබේ මතේ ඔයකාරණා ඔබේ මතේ තතාගතයන් වහන්සේ දේශනා කරන්න ඔයකාරණාවනිේ සතාග තැන් වහන්සේ දේශනා කරන්නේ පුද්ගල එක්කොට සක්කින්න්නවා ඒ කට්ටි හන්ඩා වැලපිලා සිහි මුලාට පත් වෙලා මර්ණයට පත්තිෙන.ඒවගේම තව පුද්ගල කොටස් කොට්ටා සැක්කින්න මේ කට්ටි හන්ඩා වැල්ලපිලා සහි මුලාවට පත් වෙලා මරර්ණයට පත්වෙෙන්ද. එතකොට පින්නත්න්නේ අපි සියලු දෙනා යම් කෙනෙක් කල්පනා කරන යංකිෙ බලාපොරොත්තියන බලාපොරත්තයෙන් නැති ඕන මේ හඩාාව වැලපිලා සිහිමුලාවට පත්වන ජීවිතය අවසානයක් නෙවෙ ඒක යන්න අපි මරණයට පත්වෙනවන දවසේ හඩා වැලපිලා සිහිමුලාට පත් වෙලා මරණයට පත්වෙන්න්න අකමැතියුති. අපි අකමත වූ පැමණින්ම මේ කාරනව ලබන්ඩ බෑ. යමෙක් අපිතුමු එයා ප්‍රාර්ථනා කරනු අනේ මම මැරුණොමොහොත්තේ මම සිහිමුලාට පත්නු වෙත්වා හඩා වැලපීමට පත්නු වෙත්වා බයට පත්නු ඒවා කියලා ප්‍රාර්ථනා කර පවනි ලබන්න බෑ ින්න ැම අපිහෙම කල්පනා කර දැන් ගහක ගෙඩියත්තියනවා අපි තුම් කොස් ගෙිය අඹ ගෙඩිය අපි ගහමුලට ගෙහිල්ල දැත් ඔසෝල ප්‍රාර්ථනා කරනවා අනේ මේ ගහේ ගෙඩිය කඩා වැටෙත්වා පහලට වැටෙත්ව මෙහෙම ප්‍රාර්ථනා කර පමණින්ම මේ ගිඩියේ පහල්ට වැහනවද නෑ. ඒ සඳහාපි අනිවාරයම්ම කළේතු කාරනාවවත්තියන ඒ තමයි. අප යම් ත්සාහැත් දැරියුතු ක එක්ක හ වේවා එම ැත්න ගහකර හට නැගලවේවා එක උස්ගිරිය කඩා ගන්න ඕන. ඒ සඳහාපි යම් ක්‍රියාවක්යෙ දෙන්නවන ප්‍රාර්ථනාව මේ කාරණාව ලබන්න බෑ ඒ වගේම තමයි පින්නත්නී අපිට අඩා වැලපිලා මේ වගේම සිහිමුලාවට පත්වෙලා ලබන්නාව මරණය අකමැති වෙලා එහෙමන වේවා කියල ප්‍රාර්ථනා කරට ලබන්න බෑ අපි ඒ සඳහා යම් වැඩපිළිල කේදෙන්න්න ඕන යම් ක්‍රියාව කේදෙන්න්න ඕන අර කොස්ගහෙන් ැ ගෙඩියක් කඩාගන්න අපි යම් උත්සා හැද්දරවනේ ඒ උත්සාහය වගේම අපි යම් විදිියක ක්‍රියාමාර්ගයයක් ගන්න යම් වැඩපිළිල කේදෙන්නේ. ඒ සඳහා බුදුරජාන් වහන්සේ ඒ බ්‍රාක්්මණයාට දේශනා කරපු දේශනාවය කොටස්තා මේ අපි දැශ්‍රවණය කරන්නේ. පින්නත්න අර බ්‍රාක්්මණයටට භාග්‍යතුන් වහන්සේ ලින්ි කියබ කාරණ විත කරනව භාග්‍යිතුන්හස කලින් දේශනා කර කොටසක් ඉන්නවා හඩා වැලපිලා මරර්ණයට පත්වෙන. ඒවගේම කොටසක් ඉන්නවා හඩාවැලපෙන් නැතුව සීමුලාට පත්න වී මර්ණයට පත්වෙනොට. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ හඩා වැලපිලා සහිමුලාට පත්වෙලා මර්ණයට පත්තින මෙන්න මේ පිරිස කියලා. හතර දෙනෙක් ඉන්නහඒ පිරිසට අයිති වයෙන. බුදුරජාන්හන්සේ දේශනා කරනවා බ්‍රාක්්මණය මෙහිලා ඇතැන් පුද්ගලේ. කාමයන් කෙරෙහි පවතින රාගේ දුරුකරබු නැතිකෙනෙ කාමයන් කෙරෙහි පවතින රාගේ දුරුකරලනෑ කැමැත්ත දුරුකරලනෑ ප්‍රේමේ දුරකරලනෑ පිපාසේ දුරුකරලනෑ දාහේ දුරුකරලනෑ. පංච කාමයන් මම මගේ මගේ ආත්මය කියලමු අල්ලගෙනන්නේ. මෙන්නෙ මේ පුද්ගලයාට මරණාසන්න මොහොතක්කෙනවා. මරණාසන් දරුණු රෝගාබද් දෙකට ගොදුරුවෙන්වා. මේ වෙලා ද මෙයාට කල්පෙනවා අනේ මට මේ පියවූත් මනාපොවුත් පංචකාමයන්මට දුකරන්ඩයෙනවාුවනින් පංච කාරමයන්ගෙන් මටබිින් වඩවෙනවානනි මෙන්න මේ නිසාම මේ පුද්ගලයාට ඒවෙලා විදිී මහා සෝකයක් කොපදිනවා දුකක් කඋපතිනවා මේ දුක නිසාම සිහි මුලාවට පත් වෙලා මරණයට පත්වෙනවා. එයා මරණයට පත්වෙනවා ලයිහිත් ගහගෙන හඩා වැලපිමින් මරණයට පත්වෙනවා. ඉන්නත්න බුදුරජාණන් වහන්සේ එක්තරා දවසක පිින්ඩ පාතිව අඩිද්ද බ්‍රාක්්මණ කෙනෙක් තමන්ගේ දරුආමල ස්්‍රෝකයෙන් ඒ සොහොන් කොතගාවට ගිහිල්ල හණ්ඩාහන්ඩා ඉන්න. භාගිතුන් වහන්සේ මේ පුද්ගල දැකලා භාගිතුන් වහන්සේ ගිහි එතෙන්ට වැඩම කරලා ඒ බ්‍රාක්්මණයන්හනවා බ්‍රාක්්මණය යොබම අඩන්න බ්‍රාක්්මණ ැකිරවා වාමිනි භාග්‍යවතුන් වහස මට ප්‍රියවූත් මනාපවුත් මගේ එක්කම දරුවා මරණයට පත්වුණ. අනේ ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්ස මංමයි හඩා වැලපෙන්න්නේ. බුදුරජාණ වහන්ස අර බ්‍රාක්්මණයට කියනවා බ්‍රාක්්මණය ප්‍රියවූ දෙෙස් නිසා දුකවුල් හටගන්නවා. බ්‍රාක්්මණයටට මේ තේරුන්නේ බ්‍රාක්්ණයා භාග්‍යතුන් වහන්සිරක මුණ පිරිසුද පියවූ දෙේ නිසා තමයි සතුට උපදින්නේ සැපේ උපදින්නේ කියලා අ පැත්තරකිීව කියලා මේ පුද්ගල නිකං හිතිනෑ. කඩමන්ඩෙරි හහිලා කඩමණ්ඩිකි අදමට ශ්‍රමණ බවදත් ගෞතවන් වහන්සේ කිවා ප්‍රියමනාප දෙව් නිසා දුක උපදිනවා කියලා මං හොඳ දෙවක් කිවා. ප්‍රියමනාපපුදේ නිසා කවදද දුක උපදින්නේ. සැපන උපදින්නේ.වින්න අත්ති මේ බ්‍රාහ්මණයක් තේරුන්නෑ තමන්ගේ ප්‍රිය මනනාප දරුව නිසාේ හන්ඩා වැලපෙනවා. දුකට පත්වෙලා ඉන්න කියන කාරණව තේරුෑ දැන් ඒ පුද්ගල අත්තාර්ථය දැක්කනම් මට මේ ප්‍රියව වූ මනනාපුදත් එක පුානිසානිීම ද්ක පදලතිීන් මේ හන්ඩාවලපින් ඉපදිිලතියනකිර. ඒ කාරණාව ඒ පුද්ගලට තේරුන්නේ භාග්‍යතුන්හන්සිේ දේශනා කරපු ඒ කාරණ වැටහුන්නෑ. මේක කොසල් රැත්තුමමාට තාරචුන කොසල් රැත්තුමකිව ප්‍රිය මනාප දේනිසා කොහෙත් දුක උපදන්නේ. සැපම උපදින්නේ. කියලා ඒ මතේ මොසල් රැතුමත් බැසගත්තා. මේ වෙලාද රාජ දේවීන් වහන්සේටත් මේ කාරණාව කියීවා බාන මේ භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළ කතා කරඩි පෑ මේයි කාරණාව කියනකට පිරිිසක් ස්සරවන කාරර්නාාවක හිතල් බලන්ඩි පෑ. ඔන්නව විදිරි තමයි කොසල් රැත්තුමාන් කල්පනා කරේ. මේ වෙලාවිදී කොසුල් රැතුමයි බිරිඳද ඒ දේවීන් වහන්සේකවා සාමින ඔබ මට බොහෝ කැමැතිද ඕම ප්‍රියම නාපයි. ඒවගේම ස්වාමිින් අපේ වැඩිමහහා දීනයට ඔබ කැමතිද බහෝසයන් ප්‍රිය මනාපයි බහෝසයන්වාං කැමතිය කෙනවා ඒ වෙලා වෙ දෙවින් වහස කියෙනා බැරිවෙලාවත් ඒ කුමරය මලු ඒවෙලාවෙදී අර රජතුමාකින්වා අසුබ්භ කතාග යන්න එපා දෙවින් වහස යන්නේ වෙලාවෙද ඔන්න දෙවන් වහන්සේ සිහිි උපද්දනවා රජතුමනි අන්නේ එකයි භාගිත්තු වන් වහන්සේ දේශනා කරී අපිට යම් කෙනෙ පියයි නං එයාගේ වෙන්නේීමමිනිසා පිය්ූ දේනිසාමට දුකපපු දිනවා ඒ තමයි පින් අත්ති පංචකාමයන්ගේ හිත ඇලී ගැලීම නිසා කැමැත්තෙන්ම ඒ පංචකාමයන් කරෙහි ප්‍රේමේ යුත්තවාසය කිරීම නිසා අපට යම්බිලාවකදේ පංචකාමයන් කෙරෙෙන් හිත පංචකාමයන් අත්හරන්න සිද්ධුවුණුත් ඒ නිසා අපේ හිතට මහා දුකක් සෝකයක් හටගන්නවා සිහිමුලාවට පත්වෙන ආකාරය සෝකයක් හටගන්න ගේ පිනැති බුදුජාන් වහන්සේ දේශනා කරනවා බ්‍රාක්්මණය යම් පුද්ගලය මෙ තමන් කෙරෙහි තමන්ගේ මේ ශරීරය කෙරෙහි රාගේ දුරුකරේ නැත්නම් කැමත් දුරුකරේ නැත්නම්. යෝගේ ප්‍රේමේ දුරුකරේ නැත්නම් දාහේ දුරුකරේ නැත්නම් තුෂනාව දුරුකරේ නැත්නම් මෙන්න මේ පුද්ගලයාටත් මර්නාසන්නෝ උදුකක් කටගත් මරනාාසන්න රෝගයකට ගොදුරුනාාම මෙත් ාලප සිහිමුලාට පත්තිරම් මරණයට පත්තිෙනවා පින්නත්න මේ පුද්ගලයාට මරණාසන්න මොහද සිහිවෙන අනේ මට මාව දාළ ඇන්නුවනේ මටමි මගේ සරීරය අත්හරින්ඩ වෙනවනි ඇ යමක් තදිින් අල්ලා ගත්තනම් ඒදේමත් හරින්ට බැරෝතමයි හට දුකෝපදින්නේ ඕට හඩා වැලපිම උපදන්නේ සිහිමුලාට පත්වෙෙන්නේ යම් පුද්ගලයෙක්ට ප්‍රිය වූ කාමය අත්හරගන්න ආකාරෙන් දුකක්ප දිද ඒගේ තමයි තමට තමන්ගේ ශරීරය අත්තරගණඩු දෙැ මන්ට තමන් කෙරහින සිට බැඳලතියෙන්නේ හට අත්තර ගණඩ බැරිවෙන්නේ තමන්ග සරීරයමයි මරණන්ස්සන්න මොහොතේ සිහිවෙෙන් යනේ මට මාව දාල ඇන්දෙනවානේ අනේ මට මාව අහිමෙනවානේ කියකිලමයි කල්පනාවන්න. ඒගේ පින්වත්ති බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පින්නත් බ්‍රාක්්මනය මෙහිලා මේ යම් පුද්ගලෙක්කින්නමයා ගොඩා කකුසල් කරමී වාසේ කරන්නේ. සත්තු මරමින් හොරකංකරමින් වැරදි කාමසේවනි යෙදෙමින් බොහෝ කිිලිටිවූත් පවකරමින් වාසය කරන්නේ. බොහෝ පෞ්කරමින් වාසයකරන මේ පුද්ගලයාට දරුන් රෝගයක් වල දෙනවා. දරුුණු රෝගයක් වැරදිලා මරනාසන්න මොහොතට පත්තිනවා මෙන්න මෙයාට එතුකොට කල්පන වෙනවා මේ ආරයන් වහන්සේලා කියලතියෙන්නේ. දුක්විපාක සහිත දේවල් කරොත් එඒ කියන අකුසල් කරොත්. මෙයාට දුක්විපාක සහිතතුගතිී තමාපදින්දවෙන්න ඉතිං අනේ මත් මගේ ජීවිත කාලයේ කරලතියන අකුසල්මයි. බොහෝ දුක්විපාක දෙන අකුසල් සිද්ධකරේ මම ජීවත්වෙන කාලේ පුරාවටම සතුන් මැරුව හෝර්ගන් කරා. වැරදිකාමසව ෙදන බොරුකිීවා මත් පැන් මද්‍රව්‍ය පාවිච්චි කරා. මම ැබ හැමලා මකු සල් කරම වාශසක ීතින් නිසා මටත් දුගතයවුරුම යාට යම් සතුටක් උපදාවට පුළන්ගේ විදේ නිසා නැපින්නත්. තැන් අපි බලමු අපිට යම් වෙලාවක හිරේට යන්න නියමුණු මේ සුගතිලෝකයේ හිරේට මනුස්සලෝකෙන මනුස්සලෝකයේ වාසයකරන අපිට හිරේට යන්න ඇරගෙන යන්නාවත් අපිට සතුරක් උපද නෑ අපි දන්නවා හිරට අරන් ගහාම හරියට ක්ඩනෑ නීමිත විදිහයට නාගන්න බෑ ඉට මහා පේසක් මදදීන්න ඇත්ේ. මේ විදිහත ඒවගේ අප ඕන නද කටයතු ගන්න ඕනේලාට දිියටයන්බ ඕොනැ විදදින්න බෑ මෙන්න මේ කාරණ සහි වෙලා අපට දුකක් උපදිින්හ. එතකට ඥාතීත ත්‍රාධීන්ට අපි සමු දෙෙන්න්න හිරට යන්න වනන් අපි ගිහිල්ල එන්නන් එහමිල සතුක සාමචය නෙ හඩ වැල පිලා දුකට පත් ල ම සමුදෙන්ව. අපි සභයම දන්නවා මේ දුගත ලෝකොල සැපවවි පාගනෑ කියලා. අපිට මර්ණයම්මත්තේ දුගතතිලෝක කරන යන්න තියනෙ එයාට හිතේ සතුටින් අන්තෝසිෙන් මරණයට පත්වටු බෑ මේ කාරණාව සිහිවීම නිසාම එයා හඩා වැලපෙන සිහිමුලාට පත්වෙන දුගට පත්වෙනවා. මමානේ දුගතිී යා යන කෙනෙක් නේ කියලා දුකට පත්වෙනවා.ඒවගේ පින්වත් බ්‍රා බුදුරජාන් වන්සේගේ පි. ඒගේ බදුරජාන් වහන්සේ දේශනා කරනවා බ්‍රාක්්මණය යම් පුද්ගලෙක් කින මේ පුද්ගලයා ධර්මය කෙරෙහි සැක සංකා සහිතයි. යා ධර්මය මේ ධර්මේ හැසිල්ලා සැබවිම්ම නිවන් දකිට පුළුවන් දදන්න සැකකරනවා. විචිගි ච්චා කරනවා. මේ ධර්මයේ මේ විදියට හැසුන්නොත් ත අපිට සුගතිය කරාවකු දිඩවයිද සැක සංකාපදන හරීට මේ ධර්මය දුජාන්සේසින් දේශ කනල ධර්මය විෘති වෙලාද. දැන්තියේ නේ ධර්මේමද කියලා මෙයා සැක කරනවා. මේ විදිර සැකරමින් වාසය කරනගොට මෙයාට නිිෂ්ටාවට පැමිණෙන්ට බෑ අනේ මේ ධර්මය මම පුරු්දු කොරොත් මට නිවන පිනිසම හේතුවෙන්වා කියලායිටම් මෙයාට මේක සැකයගින් තොරෝ පුරුදු කරනයන්න බැරිවිෙනවා. මේ විදර පුරදු කරණ යන්න්න බැරි නිසා එයා. මුොද කරන්නේ සැකෙන්මයි වාසය කරන්න වැඩිපුර. නමුත් පින්න්න අත්නේ මෙයාට මර්නාාසන්න මහතක්කෙන මරණනාසන්න මහතක්කෙනට යාට කල්පනන අනේ මේ ධර්මය ම සැකෙන් ගිතුවාසෙර ධර්මය කෙරිී අනේ මට මේ ධර්මය උදයට පුරුදු කරගණඩ බැරුණා. මේ ධර්මයේ හැසිරන වා කියන කාාරණාවමට පුරුදු කරගන්න බැරවුණා මේ ධර්මය තියෙන් නිවන සඳහා. අනේ මටත් ඒ රාගදේශ මොහු දුරුර නිවන් මාර්ගගේ වමන් කරගන්න බැරුණානය කියලා එයාට මහා දුගක්කඋපදිනෝ ලැමි මනුස්්‍ය ජීවිතය අත්හැරලා ගියා විතර යායටමකද වෙන්නේ. සුගත එපුදුවත් නැවත ධර්මය මුණ ගැසීමට අවස්ථාවත්තියෙනවා. බැරිලවත් දුගතයක් කරවත්ග එයාට සිහි වෙනවා මට මේ ධර්මයේ හැසිරන්ති බවස්ථාව හිමියි වෙන්නේ. මට ධර්මය පුරුදුකන්ති බවස්ථාව ධර්මයේ නැවත මුණගැහෙත් දන්නේ මේක මට ම ගැරෙනවානය කියලා එයා සිහිමුලාාවට පත්වෙනවා හඩා වැලපෙනවා. මෙන්න මේ නිසා. යත් සහිමුලාට පත්වෙලා හඩ වැලපිලා මරණයට පත්වවෙ පින්නවත් ේතමා පුද්ගලි හටර දෙනා පලවෙනි පුද්ගලයා පංචකාමයන් කෙරෙහි යාගේ හිත ඇලිල තිබ්බේ මොම මගේ මගේ ආත්මය කියලා තදීන් බැසගෙන තිබ්බේ පංචකාමේ කෙරෙහි කැත්ත දුරකල්ල අනේ වාසය කරේ පිපස දුරකරල්ලා නේ වාසය කරේ චන්දේ දුරකල් අනේ වාසික කරේ ඒ නිසා යා සීමුලාට පත්වෙලලා හඩා වැලපලා මරණයට පත් ව. ඒ වගේම දෙවැනි පුද්ගලයා එයා මර්ණයට පත්වෙනකොට එයා තමන් කෙරහි දෙ දෙවනි පුද්ගලයා තමන් කෙරෙහි චන්දයෙන් යුක්තවාස කරේ, තමන් කෙරහි කැමැත්ති වාස කරේ තම සරීරය කෙරෙහි බැසගත් සිත යුතු වාසකරේ මෙින්න මේ පුද්ගලයායටත් සීමුලාට පත්වෙලා මර්ණයට පත්වදවෙන්න. ඊලාන්ට පින්නත් මේ තුංගනි පුද්ගලයා බුදුරජාන් වන්ස දේශනා කරේ මි තුංගනි පුද්ගලයා අකුසල් කරමින් වාසකලි බොහෝ අකුසල් කරමින් වාසයකරුම් මේ පුද්ගලයාටත් මරණාසන්න මුද හඩා වැලපිලා සිහිමුලාවට පත් වෙලා මරණයට පත්වෙන සිද්දුවුණේ ඒවගේ මෙතමයි පින්වත්න මේ අත්තරවැනි පුද්ගලයා එයාට මේ ධර්මය ධර්මයේ සැක සය සංකා බහුලකිෙනෙ ධර්මය විචිගිච්චා කරනවමයා ධර්මය තුළ ඒ කාන්තකොට හැසිරීම හැසිරෙන්නෑමයා කලින් කල්ට ධර්මය හැසිරෙනවා කලිින් කල්ට දර්මින් තර හැසිරෙනවා ඉන්න මෙහි වාසකරුම මෙයායටට මර්ණ සන්නම හොතාපුහම හණඩා වැල පිළලා සිහිමුලාට පත්තිවෙලා මරණනයට පත්තිද සිදවෙ පින්නති මේ කාරණාවද මේ මේ සාමාන්‍යෙන් දැ මේ පුද්ගලයාට අපිතු බද්ගලේට සුවිපැක් ඇතුම කියලා සුපපක්න්න මේ මැනික් ගලක් අපීතුමු මානික්්‍යක් ලැබුණා මෙයා මේක බල්ලහිට අනි කළු වලක් නැති කියලහිට විි කරනු මයා දකිනවඒම තවත්මනුස්සෙක් මේක උස්සානයන ගහිල්ල මෙන්න මේ පුද්ගලයාර මැනිින් ගලවිකුන්ලා ප්‍රෝජිනයක්ක් කරගෙන දියුණට පත් වෙලා. එ තොර මෙයාට උපදිනව මහදුකක්කන්නේ පාධර්මණෙක් ගලින්ම ප්‍රෝජින ගත්තය මටකින් ප්‍රෝජිනිිගන්ඩ ැරිවුුණනි. මෙන්න මීට වඩ මහදුකක් උපදිනවා පින්නත් මේ ධර්මය හැසිල්ලත් හැසිරෙන්ට ැරි වෙලා ධර්මය අත්තරමට පස්සේ. ඊලන්ට පින්නත්න බුදුරජාන් වහන්ේ දේශනා කරන පුදගල හර ෙක් න්න න පුද්ගල හතරදෙන. අඩා ලපිලා සහි මුලාාවට පත් පිලා මගනයට පත් වෙන්න ැකිනවා. බුදුරජාන් වන්සේ දේශනා කරනවා ඔන්න එක පුද්ගලයෙක් ඉන්නවා කියනවා මේ පුද්ගලයක් කල්පනා කරන කිනම පංචකාමයන් කෙරහි ඒ තමයි පංචකාමයන් කෙරහි රාගේ දුරුකරන විදිහයට තමන්ගේ කල්පන තමන්ගේ සිතුලු තමන් කල්පනා කරනවා කිය පංචකාමයන් කෙරෙහි රාගේ දුරුව ආකාරේ කැමැත්ත දුරුවන ආකාරයෙන් ප්‍රේමය දුරුවන ආකාරෙන් පිපාසේ දුරුවන ආකාරෙන් දාහෙ දුරුවනාකාරයෙන් තම මෙයා පංචකාමයෙන් කෙළි කල්පනා කරන්නේ මෙයා කල්පනා කරනවා මේ පංචකාමයන් හේතු නිසාහට දක්දේවල් ඒතු නැතිවීමෙන් නැතිවනිය යන සභායයුක්තයි මේ පංචකාමයන් කෙරයා කල්පනා කරන්නේඒ ආකාරෙන් මේ විදිර කල්පනා කරද්දී මේ විදිර කල්පනා කරද්දිී මෙයාට යතා බූතඥානය උපදිනවා මේ අධාර්ථ වශයෙන් මේක දකිින්ට පටන්ගන්නවා මෙ හේතු පල දහමින් හටගත් දේවල්. මගේ වසගේ පවත්වන්න බෑ ම මගේ මගේ ආත්මය කියලා මගේ වසගේ පවත්වන්න පුළුවන් දෙයා නෑමේ පංචකාමයන් දේනිසා මම මේ පංචකාමයන් කෙරෙහි රාගේ දුරකරපු සිතින් වාසය කරනමයි වටින්නේ. මේ පංචකාමයන් කෙරෙහි ප්‍රේමේ දුරකරපු සිතින් වාසය කරන්න නැත්තේ කැමැත්ත දුරකරපු සිතින් වාසේ කරන්න නඇත්තේ පිපසේ දුුකරපු සිතින් මයිවාසය කරන්නෝ නොයේ කියලා මෙයා ඒ. චන් පංචකාමයන් කෙරෙහි තමන්ගේ සිත දුරින්ම දුරු කරගන්නවා. මෙන්න මෙහාට මරනාාසන්න මොහොතක්කෙනවා. දරුණු රෝගාබාදයක් ඇතුළ මරණනාසන්න මහතක්කකිෙනකොට මෙයා හඬාවෙලපෙන්න්නේ සීමුලාට පත්වෙන්නේ මෙයාට ඒවෙලාවිත් දරුමේ සහිවෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලාතින් යන මේ පංචකාමයන් නැතිවල යනස්බයි ඇතිවෙලා නැතිවෙලා යන භන් යුක් දෙයක් කියකිෙන මමත්. නම් මේ ධර්ම තුළ හිත පිහිටව ගන්ඩෝන ෙල ධර්මය සසිීකරනවා. මෙන්න මෙයාට එතකොට හඩාවැල පෙන්ඩ වෙන්න පහු අදගගා හන්ඩන්ඩ වෙන්න මුුල සීමුලාට පත්න වී මරණයට පත්වවෙන්න අවස්ථාල වෙන. මරණීඉදිරයේ බියට පත් පෙන්ඩ වෙන්න. ඒවගේම තමයි පින්නත්නී බුදුරජාන් වහන්සය අර ජානුස්ෝනි බ්‍රාක්්මණයට කියනවා බ්‍රාක්්මණය ඒ වගේම යම් පුද්ගලයක්කින්වා මේ පුද්ගලයා න්ගේ මේ සරීරය කෙරෙහි කල්පනා තමන්ගේ මේ සරීරයේ ගැනමයා කල්පනා කරනවා කියනවා. මගේ මේ සරීරය හේතු නිසා හටගත්දයක් මවගේ පියාගේ එකතුයි මිනිස මේ ශරීරය හටගත්ත. ඒවගේ තම ඉලීම් පිරිමැදීම් ඔ කය නඩත්තු කරනයන් ෝන කෑමිටි කවන් ඕනු සුදුසු වෙලාවෙද. මේ විදියට තම මේ කයයි නඩත්තු කරනය ඇතේ ඒ විදි නඩත්තු කරනයන්. යන්න ඕන සරීරයක් මේ එක. ඒ නිසා මේ කය කෙරෙහි මගේ තියෙන කැමැත්ත රාගය ප්‍රේමේ දුරු කරන්න ඕනටලා. පින්නත් මේ තමන්ගේ සරීරයේ කෙරෙහි මේ විදිරි කල්පනා කන්න පුුවන්. ධාතුවසෙන් මෙිහි කරන්න පුළුවන් මේ සරීරයේ පටවිධාතුතියනවා ආපෝධාතුයි තියනවා තේජෝධාතු තියනව වායෝධාතුදිනවා. මේ එතකොට පටවිධාධාතුේවා ආපෝධාතුයිවා, තේජෝධාතුයිවා වායෝධාතුයවා මේවා ඒතුන්නි සහට ගත්දේවල් ඒතු නැතිවීම නැතිවලලායන සභාන්යුක්ත අනිත්‍යයි දුකයි අනාත්ම වශයෙන් මේ ශරීරය කෙරී තමන්ට බලන්න පුළුවන්. මේ ශරීරයකිරරි මෙයාට බලන්න පුළුවන් හරියට අරක්මරණ මනුස්සෙ අතරමං හන්දක මේ ගවයා තියාන කෑලි කෑලියට කපල කොටස් වසෙන් බලනවගේ ශරීරේෙකිරි බලන්න පුළුවන්. ක පටවිදාතු මේ ආපෝධාතු මේක තේ යෝධාතු මේක වායෝධාතු ඉදිරුවෙන් කරලා මේක බලන්න පුළුවන්. ඒවගේ පින්නත්න යාට බලන්න පුළුවන් තවන්ගේ මේ ශරීරේතින ඇස ඒතුන්නි සාහට ගද්‍යය හේතු නැතිවින් නැතිවෙන යනස්භාව හේතු ඒතු මුණවාද යායට පුළුවන් කල්පනා කරන්න මේ ඇසකාන නාසේ දිව කය මනස කියන මේ ආයතෙන් හය ආහාර නිසා පවතින්නේ ආහාර නිසා පවතින මේ ශරීර ඇත්තියෙන්නේ ඉතින් මේ ආහාරන ලැබි මෙ ශරීරය විනාශසලනය සස්භානයුක්තයි මේ විදිට මෙයාට මේ ශරීරය කෙරරි කල්පනා කරන්න පුරුවන්. මේ විදි කල්පනා කරන්න කල්පනා කරණඩයාට යථහාභූත ඥානය පොදින්නේ මේ හේතුන් නිසා හටගත්තුූ සරීරයක් ෙරී ම ම මගේ කියලා මගේ ආත්මය කියලා මේ ශරීරය ල්ලා ඉන්න ට වැඩක් නෑමික දවස්ක අත්හල දාන්ඩයන ඒ වගේ මිනියාට සීවෙනවා මේක අනිත්ති දෙයක් දුක්කූ දෙයක් මගේ වසන්ගේ පාත්වන්න දෙයක් පුළුවන් දෙයක් නෙවේ ඒ නිසාම මේ කෙහි තින චන්දයේ දුරකරපු සිතින් වාසය කරන්න ඕන කැමැත්ත දුරකරපු සිති මයි වාස කරන්න ඇති ප්‍රේමේ දුරකරපු සිතින් වාස කරන්න ඇත් ඇල්ම දුුරපු සිතින් වාසය කරන්න නොවන කිලායා තමන්ග මේ ශරීරය කෙරේ තියන කැමැත්ත ප්‍රේ චන්දයේ දුර්කරපතින් වාසය කරන මෙන්න මෙයාට මර්නාසන්න මොහොතෙනවා. මර්ණාසන්න මොත එෙනකොට මෙයාට කල්පන වෙන අනේ බුදුරජාන් වන්සේ බුද්ධ වචනය කොච්චර හරිද දැම් මෙන්න මේ ශරීරය නැසීවැනසිලා යන්න යන්නේ මේ ශරීරයෙරී මගේ තියෙන කැත්ත දැම්ම දුරු කරපු නිසා මට මේ ශරීරයේ නිසා උපදින් දුක නෑ අනේ බුදුජාන්වාන් බුද්වචන කොච්චර හරිද කියලා මෙයාට කල්පනාව පත් ඊලාන්ට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තව පුද්ගලයකින්න්නවා කින මෙන්න මේ පුද්ගලයා හොදෝට පිං කරනවා කිනවා තමන් පුළුවන්ග දෙට දානී දෙෙනවා. ඊලාට සිල් රකිනෝ බණ භාවනා පුරුදු කරගන්නවා. තමන්ගේ ජීවිතයේ අනුන්ට යාාපත පිනිස් පෞතින් දේවල් කරමින් වාසය කරනවා. මේ විදියට කටයුතු කරද්දි මෙන්න මේ පුද්ගලයාට මරනාසන්න මෝතක්කෙනවා. කියැනන්නේ මෙයාට දරුණු රෝගක් කෙල දැම්මම් රණයට පත්වය කියෙන කල්පනාවකොපු දිනු. එතෝට පින්නත්නි මෙයා කල්පනා කරවා මම හොඳවට පින්දාම් කරපුගෙනක්. මම ශ්‍රද්ධා සීල සුත ජයාග ප්‍රඥාකින මේ ගුණධර්ම දියුණු කරා සේක බලධර්මයන් දියුණ මේ සේක බලධර්මයන් පුරුදු කරා අන මේ මාගාව තින සේක බලධර්මයන්ද මේ දිවියන් අතර්තියන් සේක බල ධර්මයන් සමානයි. ඉතිං. මටත් දෙවියන්න අත රඋපදී පුළුවන් දෙවියන්නත් ගේේතීයන ගුද්ධරු මා ගාවත්තියන මේ විදි කල්පනා කරනට මෙයා ධර්මීමයි සහිවෙන්නේ එනිසාය කල්පනා කරන්නේමි ධර්මී. එයාට මරනාාසන්න ොති දුගතිය අයින්ද වේ කිය දුකක් උපදින්න අඩා වැලිපිමක් උපදින්නේ සීීමලාට පත්වීම කුප දින්නේ. මෙයාට ලොකු සතුටක් උපදිනෝ පැම්පිින් නත්ති අපි කල්පනා කර අපි. බන්න ඔබට ඔබ දුගේ දුපත්තු වාසක රද්දි ඔබට යම් පුද්ගලෙක් කැවිලක තුොයගේ අත්හැල්ල අොහොද මාලිගාවක් දෙන්න දැසි දස්සන් දෙන්න. මේ ඔබගත් අත්හරල දාන්න කියලා. එතොට පින්නත්තිේ අපට දුකක්කොපදින දර පරණල් අපිතමු පොල්ලතු වහලා තියෙන සිදුරු වෙලා තියනෙන වැැස්සර් තෙමෙන වැහි කාලවට බේසන්තියන්ඩ වෙනේ ද ගේක ඉන්න අපි ඒගේ අත්හැල්ලා අර මාලිගාවක් වෙන ගේකට යන්න අපට යන්ඩාදත් දපට දුගක්කපදිනවත් අනේ ගේත්හැර දාණඩ නගෙන නෑ ඒවාගේම තම පින්නති මනුස්ස ජීවිතයා අත්හැරල සුගති උපදින්ට තියනය කියෙන කල්පනවා එනකොටම යාට දුක්කපදින්නේ හඬා වැලපිමක් උපදින්නේ සහිමුලාවට පත්වෙෙන් නෑ එයා සතුටි සිතිම් තමන්ගේ ජීවිතයත් ැලදානි. ඊළඟට පින්වත්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අතර නිපුද්ගලයා මෙයා ධර්මය හොඳට පුරුදු කරපු කෙනෙක්. මේ ධර්මය හොඳුවට පුරදුකරු මෙයාට මර්ණාසන්න මොහොතක්ගෙනකොට මෙයාල්ට කල්පනවෙන්නේෙ කොමද. අනි මම ධර්මී යම් ප්‍රජිනයන් ගතයුතුනගේ ප්‍රෝජිණය ගත්තා. දැන් පින්වත්ති රහතන් වහන්සේලා උහන්සේලා දේශනා කරනවා පිින්පඩිය බලාපොරත්තින් වගේ තම පිරුණුම් පාඩ බලයින්නේ. එතකොට දැන් අපි මරණය සම්බන්ධයෙන් කතාකරොත් අද මැරෙනවා කීව අපි කල්පනා කරනවා අේ තව දවසර කල් දාන්න පුළුවන්න. සාමාන්‍ය පින්වත්න අප කෙනෙක් මුදල්ලිල්ලොත් ඇල්ලා ලේසි මුදල් දෙන්නේ. නමුත් අපේ අතක දරුන් රෝගයක් කැල්ල තින මේ දරුන් රෝගය සුවපත් කරන්න මුදල්ල දෙන්න මං සුවපත් කරනවා තබි මුදල් දීල අතස සුවපත් කරන්න යම් කාරනාව නිසා කවුරේ අතකපයි කපන්නවත් අපි එක්රන්නදි නොද නෑ. අපි බොහෝම කැමැති මේ අතපයට නමුත් අප දරුණු රෝගයක් හැලතින මේ අතට කියනව මේ රෝගය අපි තුන් පිළිකාවක් කියලා මේ පිළිකාව නිසා ඔබේ ශරීරයේ පුරාම මේක අන්නපුුලො මේ අතපයි කපල දන්න දැම්මගත ගන්නේ අතපය සිදල දානව ජීවිතයම. හැබැයි පන්නත්න ධර්මය හැසිරිි කෙන ජීවිතයත් හැල්ලලාදාන ධර්මයවි. හසිරනිි කෙනා ජීවිතය අත්හරනවා ධර්මී වෙන්න්නේ සීලෙ වෙනුවෙන් ඉත්තර අවස්ථාවක රහතන් වහන්සේ නම මේ වනේ වඩිද්දී හොරු ලැකට අහුගෙනවා එකැන මේ හොරක මේ යන මේ හොරු රළකට අහුගෙනවා මේ හොරු කල්පනා කරනවා බැරිවෙලා හරි මේ ර මේ හාමුදුරුවයි මිස්සු මේ ශ්‍රමණය එලියට ගිහිල්ලා මනිසුන්ට කීවොත් අපි මේ කැලෙ ඉන්නවා කියලා මිනිසුන්ට අහු වෙනවාඒ නිසා මේ ශ්‍රමණයා බැඳලයන් කියලා අර ගහක්න එහෙම වෙත නිති බිවැල්පොටක් කඇදලරම් බැන්ඳ මේ වැල්පොට කඩ්ලෑරන්නේ බැන්දි එහෙම වැැල්පොටිින්ම බැන්ද බැඳලාම් මේ හොරුටික කැලෙන් පිටත් වෙලා ගියා මේ වෙලාවේදී මේ කැලේ ගින්නක් කටගත්තා මේ ගින්න ඇවිලි ඇවිල මේ රහතන් වහන්සේ ඉන්න පැත්තට මාව. මේ පිනත් මේ රහතන් වහන්සේනමක් න සාමාන්‍ය සාමීන් වහන්සේනම මේ පැත්තට දැන් ගින්න ඇවිලී ඇවිලිනිි දෙේ වාමීන් වහන්සේට හිතුුණ මේ වැල්පට සිින්දොත් මට පුළුව ජීතී බේරගන්න වත් බුදුරාන් වහන්ේ දේශ කර ති නවාව. ක්ෂාපද පනවලතින ගස් කොලන් සින්දල එපා කියල මේ ස්වාමන්ාස කල්පන කරනේ මන්ගේ ශික්ෂපදයේ සිදිිින් නැතිවාසයරු. ජීවිතත් ඇැරිය සිිල්පද ආරක්ෂා කරා. ඉන්නත්නේ ඒනිසා අප සිල්පදේ බිඳදැම්මායි කියලා අප සුගති උපතින් අවස්ථල වෙන්නේ නමු ධර්මේ හැසිරීමෙන් සුගති උපතින්ඩි පුළුවන්න්නේ. බුදුරජාණන් වන්ේ දේශනා කරනවා දම්මෝ හවේ රක්කති ධම්ම චාරරි යම් කෙනෙක් ධර්මී හසිරෙනන් එයා ධර්මී විසින් ආරශ්ව කරනවා. ඒ හරිට මේ වගේ චත්තා මහන්තං යතා වස්ස කාලේ මේ මහා වැස්සට කුඩයක් හෙලුවාගේ යම් පුද්ගලය කුඩයක් කිසුව එසලුවත් මේ මහා වැැස්සේදී එයා වැස්සෙන් තෙමින්නේ. නමුත් කෙනෙක් මහා වැසිදි කුඩක් කියෙල නැතු යන්නග යා තෙමෙනවා. ඇත්තම් මහන්තන් යතා වස්ස කාලෙ ඒසා නිසංසෝ ධම්මෝ සුචින්නු මෙන්න මේ ආකාරයමයි ධර්මය හැසිරින් කෙනාට. මොකදද ලැබිණ යානිසංසේ න දුග්ගතින් ගච්චති ධම්මචාරී ධර්මය හැසිරන කෙනා දුගත යඋප දින්නේ. බුදුරජන්හන්සේ දේශනා කකචූපුන් සූත්ති දේශනා කරනවා දෙපැත්ත කැප කියතකි දෙපැත්ත කැපනි කියතම් පුද්ගොලය හතරදනය කල්ලාගෙන ඉරනවා පුද්ගලේ. මෙහෙම ඉරද්දිත් අර ඉර පුදගලන් කර දේසි තක් ඇතිකරන්න අල්ලායින්න පුද්ගලැන් කිරී දේසිතක ඇතිකරගන්න අන්නයා බුදුරජාණන් වහන්සේ අනුසාසනාව කරවෙනවාගෙන. අර ඉරණ පුද්ගලන් කෙරහිවේවා අල්ලායින්න පුද්ගලන් කිරවේවා දේසිදක් ඇතිරන්නන්නම් ්‍රෝධයක් ඇතිකරන්නන්න අන්නයා බුදුජාන් වන්සේ බුදුජන්සේ අනුසාසනාව කරාවෙන ුද්ධාන්සන් අනුසනාව කර. ඒඇයි. දැම් පින්නත්න අපිහිතමු ඒ මිනිස්සු එදැගේ මනුස්සයා අ මිනිස්සුකිරරි දේශසිතක් ඇතිකරත්තා කියලා මරණයට පත්ව වෙන්නේ එන්නේ දේශසිති. දේසි මරණයට පත්වෙනවා කියන්නේ එයාට දුපති උපත්තිය ලබන්නන සිද්ව වෙනවා. අර පුද්ගලය කල්පනා කරනවාන මේ මනුස්යෝ කරගන්න කර්මයකට අරැන්ජයි මං මේ කටය කෙරෙහි දේශසිතක් ඇති කරන්න තු මර්ණයට පත්ව වෙනවා කිය ම ධර්ම හැසිලනවා කිය. දුරජන්හන්සේ දේශනා කරන දම්මුව හවේ රක්කති ධම්මචාරි ධර්මයේ හැසිරෙනෙනා තවයි ධර්මය හැසිරෙන කෙනාවමයි ධර්මය විසින් ආරශ්ා කරන්නේ. ඒ කියන්නේ චත්තම් මහන්තන් යථ අස් කාලෙමේ කුඩට කුඩේ වැස්සි එහළුවගේ ය තෙමින්න ධර්මය විසින් ආරක්ස්සා කරනවා සුගතිය කරා උපත්තිය කරනවා. එතොරට පින්නති බුදුරජාන් වහසේ දේශනා කරේ මේ ධර්මය හැසිනු කෙනා මරර්ණසන්නම හොතේ දුකක්කොපදන්නේ. එය ධර්මයේ ප්‍රෝජිනය අරගනි කරයි. රාතන් වහන්සේලාට කළයුත් තක් නෑ උන්වහන්සේලාට උන්වහන්සේලා මාසේ පඩිය බලාපපුරොත්තුව ඉන්න කෙනෙක් පගේතාව මාර්ණය බලාපොරොත්තුව ඉදි. උන්වහන්සේලාට දිනයත් දෙකක් කල්දාගන්න ආශනය අපට නම් අද මැරවා කිවොත් තව දවසදයක් දීර් කර ගන්නපුළුවනම් මේ කයි සල්ලි ටික වේඩංකාරන්න කැමති එමනන්න අතපායි. දෙන්න කැමති තව දවසත් දෙයක් වෙනේ. නමුත් රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තිට සම්වදිලා දවසත් දෙයක්ක් ඔන්න තවදයක්ැන පුළන්ගෙන් පුරළ නමුත් උන්හන්සේ නිරෝධ සසාමපති සම්වදධ දීමම අයුසමගේ ්‍රවයවෙලා ති නොනම් මේ නිරෝධ සමාපත්ති නැගිට ඒවා කියලා අධිෂ්ඨාන කර සමාපත්ති බලයෙන් දවසත් දෙයක්කත් උන්හසල වැඩ ඉන්නේ. උන්වහන්සේලා පිරිුණුවම් පානවා. ප ධර්මය හැසිරුුණ කෙනා ධර්මය ධර්මය ප්‍රෝජනනි ගත්ත කෙනට හඩා වැලපීමක්න සිහිමුලාවට පත්වීමක් නෑ එයා දුකට පත්වවෙන්නේ අනිමට මේ ධර්ම ගැනවායක ධර්මය හැසිරන්ට ැරිුනා කිය දුකට පත්වෙන් කාරනවක්න ය ධර්ම හොඳට හැසිරිික් කියකිෙන. පි අතිේ බදුරජාන් වන්සේ දේශනා කරන පුද්ගල හතර දෙනක්කින්න්නවා කිය න මේ හතර දෙෙන හඩාවැලපින්න්නැතුසිහිමුලාවට පත් නොවී මාර්ණයට පත්තිෙනවාකිනා. ඒතමයි පවැවනි පුද්ගලලා තමයි පංචකාමයන් කෙරෙහි කැමැත්ත දුරුකරපු කෙන පංචකාමයන් කෙරී රාග දුරුකරපුගෙන පංචකාමයන් කරෙ ප්‍රේමේ දුරකරපුගෙන පිපාසේ දුර්කරපුගෙන දාහේ දුරුකරපුගෙන තුෂ්නාව දුරකරපුගෙන මෙන්න මේ පුද්ගලයා මර්ණයට පත්වන්නේ හඬා වැලපිලා නිෙමේ සසිහි මරාවට පත් වෙලා නෙම ඒගේ මතම පින්නත් බදුරජාන් වහන්සේ දේශ කරනවා දෙවෙනි පුද්ගලෙ කිിන්න කින. මයි තමන්ගිම සරීරේ කෙරෙහි තමන්ගම මේ සරීරේ කෙරෙහි, රාගේ දුරු කරපු ගෙනා කැමැත් දුර කරපු ගෙනා ප്්‍රේමේ දුර කරපුගෙන මන්න මත් හඩා වැලපිලා සිහිමුලාട පත්തලානේ ර්ණයට පත් ඒවගේ මම පින්නත් න බුදුරජාන් වහන්ේ දේශනා කරා තුන්වෙෙන පුද්ගලයකකින්නවාක්කිනො මේ පුද්ගලයා එයා හොඳුවට කුසල් දහම්කරපුගෙනෙ කුසල් දහම්මුල හි හොඳට පුරදු කරපු කෙනෙ මෙන්න මේ පුද්ගලයාටත් තන වැලපිලා සෙමුලාට පත්වෙලානය මරණයට පත්වන්න වෙන්නේ. මෙයත් හොඳුවට සුගතියේ සිත පිහිටුවාගෙන මරණයට පත්වෙන්නේ. ඊළඟ පුද්ගලයා ඇතමයි පින්නත්න්නේ ඒ පුද්ගලයා ධර්මීයෙන් ගතයුතු ප්‍රෝජනී ගත්තකෙන. දට ධර්මයේ හැසුරනු කෙනා මෙන්න මේ පුද්ගලයාටත් හඩා වැලපිලා සේමුලාට පත් වෙලානේ මරණයට පත්වන්නේ සිද්ධවෙෙන්. එතවට පින්නත්නි මේ කාරර්ණාවවිදි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ පුද්ගොලි හතරදිනෙක්කන්නවා මේ හතරදිෙන හඩා වැලපිලා සේමුලාට පත්වෙලා මර්ණයට පත්වවෙෙන්නේ.ඒවගේම පුද්ගලය හතරදිනක්ින්න්නවා මේ පුද්ගලි හතරදින හඩා වැලපන්නන්නේ සමුලාට පත්වෙන්න මර්ණයට පත්වකොට. එනම් පින්නත්න අපිත් අපේ ජීවිතයට දු කරගන්න තියෙන්නේ මකදද මෙන්න මේ හ දෙවිනියාටක පුද්ගල හතර දෙනාගේ ජීවිත මේක හැබැයි අප दुස්කරයි අමාරු නමුත් හිෙමින් හෙමින් පුරදු කරගන්නඕන අරමන් කලින්මක යුදදාාරණයේ ද කොස්ගෙඩියක් කොස්ගෙරියක ක ඩීමේද අපි ගහිලා ප්‍රාර්ථනා කර පමණි නිවන්සප බේවා ක කියරි බෝඩ්ගාව ගැ බෝඩගහපබල නිවන්සපල බින්න ඒසඳහා සුදුසු වැඩපිළල අප දෙෙන්න්න ඕන දුජාන්හන්සෙක්තරවස්ථ දේශනා කරනවා මේ පුද්ගලෙට් මරණාසන් පුද්ගලෙක් මර්ණනාසන්න්න මොතේද වටේන්න ඥාතිීති මිට්ටා දීගතුලක් කියකිනවාකිනවා අනේ මේ පුද්ගලයා සුගති උපදීවා සුගති උපදීවා කිය සුගති උපදීවා කියල ප්‍රාර්ථනා කර පමණ සුගති උරුම වෙන්න එක මේවා ඒක නවා ඔන්න කළුගල ඇරංගිහිල්ල වතුරටදාානෝ කළුගලට වතුරොට ධාපු ගාමකද වෙන්න. මේ කළුගල ජලය කිඳී යනු ජ වතුරේ ඇතුරටම යනවා. වටේට මිනිස් එකතු වෙලා අනේ මේ ගල උඩට එන්නේ උඩට එන්න කියලා කොච්ටර කීවත් වතුරේ උඩට මේ ගලෙන්නේ. ඒ ගලේ ස්වභාාවතවා වතුරේ කිමිදිලය. ඒ වගේ තමයි පින්නත්නී යම් පුද්ගලයක් මේ ජීවත්වෙන කාලේ පුරාවටම ධර්මය හැසිරෙන් ඇතු අධර්මයම ජීවිත පුරදු කර ති යා. ඒ එ යාතිමිත් හි මිත්‍රරින් කොච්චර වටයකතුලා කැගැවත් සුගතය ොදාවගගේ ගති. ඒවගේ පින්නති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක බද්ගලක්න්නවා කියෙන මයා හොඳුවට ගුණධර්ම දුණ කරවා කිනවා. දර්ට ධර්මී හැසිරවා කියන මෙයා මරණාසන්න ොහොතේ මෙයාට මෙයා ටකමැති පුද්ගලයෙක්තු ලකිවා කිවා. අනේ මේ පුද්ගලයක් දුගතීයාව මැරිලා දුගතතිය මොපදීවා කියලට වටේන පිරිස කියනවා නමුත් පින්නත්නී. මෙයා මරණයින්මත්තති දුගතී යන්නන්නේ අර පිරිිසකෑගැහෝ කියලා. එක මේ වගේ අර ගිතෙල් කලයක් කැරංගිල වතුරට දා ලපුරෝණු කටුටික යට යනවා ගිතෙල් උඩපාාවෙනවා ඒ වගේම තමයි අර පුද්ගලයා මරණයට පත්වෙනවා මරණයට පත්වෙලා එයා සුගති යන වටේ ඉන්න පිරිස කොච්චර කෑ ගැහවාත් ස දුගතියාවා දුගතිය යවා කියලම් දුගතිී යන්නේ ඒසා පින්නත් අපි මේ ඉන්න ස්වල්ප කාලය තුළ අවුරුදු පනක්ේවා හැටක්ව හැත්තෑවක්වා බොහෝම ස්වල්ප කාලය ජීවත්යෙන්නේ ඒ ජීවත්වෙන කාලේ පුරාවට අප පුර්දු කරගන්තිනමේ ධර්මියන්. මකද මරණය කියන කාරණාව බොහෝම ස්වල්පකාලින් අපි කරන්න පුළුවන්. ඉපදදුන ගම මර්ණයට පත්තෙෙන පු මවකුස තුලද රර්ණයට පත්වන්න පුොළන් ඒවගේම ඉපදනු පෙදිල ස්ල් පකාල අවරුද්දක මර්ණයට පත්වය පුළන් අවුරද දෙදකින් මර්යට පත්ව වන්න පුළුවන් එ වගේම තරුණු වේඩි මරණනයට පත්වයෙන පුළන් වයසට කියහිලා මරණනයට පත්වයෙන පුුවන් මේක මුුණ ආකාරීගේ අපයම් අපිර මරර්ණයනව අප හික නවට මර්නණයට පත්යෙ පුළන් ඉදග න්නවට මරණනයට පත්වයෙන්ෙන පුළුවන් එහමනැත් අපි කෑමටියක් කනකට මරණයට පත්වෙන පුුවන් ඒවගේම අපි සාර්පය දස්ට කරලා ර්ණයට පත්වවෙන්න පුොුවන් මේ මොකක් හවරිය ක්‍රමයකින් අපේ මරණය අපිට මරණය එනවා එනිසා අපිට තියෙන්නේ ධර්මය හැසිරමි ධර්මය පුරුදු කිරීමයි. ලෝකයේ තැනුව ජීවත්වෙන්න ගියුත් ඒකයන්න පින්නවත්න අපි ලෝකයාගේ සහිත් සතුටු කරමින් කටයුතු කන්නි ගියුත් ලෝකයාගේ විද්‍යට ජීවත්වවෙන්න ගියුත්තේ හරියට ගංගාවක සැඩ පහරරි ගසාගෙන යනවගේතම අපි. ගංගාව සැඩ පහරක් ගලාගෙනය ගලාගෙන යන්න සැඩ පහර දිගේම ගසාාගෙන කුත් ගසායන්නේ පැත අපිත් ගසායන්නේ පැත්තට හැබැයි පින්නත්ව අපිට දුස්කරමදේ තමයි මේ සැඩ පහරින් උඩට ගමන් කරනක. උඩුගම්බලා පිහිනීම අන්නේ වගේ තමයි මේ ධර්මය ඇසිවා කියන කාරනාව. අපට පුරුදු කරගන්න තියෙන්නේ අපි මේ පංචකාමයන් කරී තමන්ගේ දවාදරුව යානවාහන ගෙවල් දරුවල් ඉඩකඩම් කෙරෙ තියෙන ගේ දුරුකිරීම කැමැත්ත දුරු කිරීම එකදී අපට කරන්න තියෙන්නේ ඉතුකම් වක්ගේ මිටිකරමින් ඉත දු හිතින් නොබැඳී වාසය කිරීමයි ඒවගේම තමන්ග මේ සරීරය කෙරෙහි පවතින ඇල්ම දුරුකරමින් වාසය කිරීමයි. පුළුවන් විදිර පින්ධාම් කරමින් වාසය කිරීමයිඒවගේ මේ තමන්ට ධර්මය ලබිච් වෙලා ඒ ධර්මයෙන් ප්‍රෝජන ගැනීම මෙන්න මේ කාරණනා තමයි ජීවිතර පුර්ධ කර ගන්තයන මේක උඩු ගම්බලා යනවාගේී තම බොහොම දුස්කරයි. රාගේ ඇතිවෙන තැන් රාගය ඇතිනවා කියන්නේ ගඟ පාගට ගලනෙන් කුණුගව ගාගනයම. දේශී ඇතිවෙන වට දේශය ඇතිනවා කියන්නේ හිමයි. බොද මේ සංසාරය යනවට මේ සංසාර සාධාරන්නේ යම්ගනි සංසාරි සාධාරනත් ය හන්ඩයනවන යාටමකොද වෙන්නේ. යාට රාග ඇවන්තෙන් රාග ඇතිවෙනවා. දේය ඇතින්තැන දේශය ඇවන මහ ඇතුවන්ටන මූහ තිතුන යායි කල්පනාව යන්නේ බාහිර ලෝකයා සමගමයි බාහිර ලෝකය සමගමනං මේ කල්පනාව යන්නේ එයාට රාගේ ඇතුවන්තැන් රාගේය ඇතිවන දේශය ඇතික විඩ ඕනුතැන දේශ ඇතියන. ොඩි කාර්ණාවකඇති රාගේත් ඇතිවලෑයනො පොඩි කාරර්නවක දේශය ඇතුවලෑනො මේක වලක් කොගන්නම් මෙයාට කල්පනා කරන්න තියන්නේ අනි ම මෑරණ කෙනෙක්න්නේ ම මරණෙක්නවාගේ කෙනෙක් නිවෙනේ කිය මයා කල්පනා කරපුගන් මේ රාගයේ ඇතිවෙන තැන් රාගේ ඇතිවීම වැලකිලා යනු. රාග සිත දුරුවීම් පිණිස පවතිනවා. ඇයියි එයාට කල්පන වෙනවා යම් හොතක මම් මරණයට පත්වනුත් මේ රාග සිතිී අනේ මට දුගතී යන්ඳ වෙනවා. යම් හොතක මම් මරණයට පත්වුණොත් දේශසිති මට දුගති උපදන්ටකවෙ සිද්වෙනවා. ඒවගේම යම් මහොතක මරණයට පත්වෙන්න්නඩ වු මහ සිතින් මට දුගති වර්මයනවා එඒනිසාමං රාගේ දුර්කපසි දේශේ දුර්කරපසිතින් මෝහේ දුකරපසිතින් ඉතුවාසය කරන්න ඕන කියලා. ඉතින් පින්නත්න අපි සිරු දෙනාටද ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නත්ද ජානසෝනි බ්‍රාක්්ණයාත් දේශනා කළ දේශූත්‍රයයා අඩම් කරුණුත් අපේ ජීවිතරය ගලපාගනිින්. අපිටත් මේ ඉපදෙන මැරෙන සංසාරදුකින් දහස්වුවීමෙන් පිණිසුම හේතුවා සනාවිත්වාසාදුු සාදුු සාදුඋනි අනුමෝදනාව, අදදින ස්ොවක්කාත දායකත්ව ධර්ම දේශනාව සඳහා දායකත්ය දරන්නේ. නිදහස් විසියකයි ජූලි මස පස්වන දින පර්ලව සැපත්වූ පතිරණ කරුණාත්න ස්වාම්පුරසියාට පිම් පිණිස. ඉතින් මේ දායකත්ය දරන්නේ හල්තොට බණ්ඩාර්ගම ලිපිනේ පදිංචි පත්මාවති මහත්මය සහ චන්දිිමා පතිරණයන දියනේ විසින්. අපි සින් මේ රැස්කනලස් සියලු පුුණ්්‍ය ධර්මයන් සිලු දෙවිවියෝ අනමෝදංගවෙෙත්වා දෙවියන්ගේ ධාර්මිකූ පිහිටාරක්ෂවෝ මේ දායකත්්‍ය දරන පත්නාවතී මහත්මිය ඇතුළු චන්දිිමා. තිර දියන ඇතුළේ සෑම් සිලිදිනනාට ලබාදෙත්වා දෙවියෝධ තුන් ධර්මයම අවබෝධ කරත්වා සාධ සාධසා රැස්කරන්ට එදනු සියලු පුුණන්නෙ ධර්මයන් මීට වසර්ගට පෙරමිය පරලයන්ට එදුණු පතිරණ කරුණාත්නම මහතාට අනු මෝදං වෙත්වා ඒවගේම පත්නාවති මහත්මිය සා චන්දීම පතිරන දේනිය නමින් මේ ජීවිතත් අනන්ත සසර පුරාත් මේ පරල අන්ටෙදනු සිර ඥාතීන්ට මේ පින් අනු මෝදංවෙෙත්වා ඒ අයිගේ පරලොෝ ජීවිත සුකී සුව පත්භාවයට පත් වෙත්වා සාදු සාදුසාදු රැස්කරන්ට ේදුණු සියලු පුුණන්න ධර්මයන් අපේ ුරුදයවුතුම් පින්නත් ලොකු සාමින්න්හන්සිට අන ෝදංග වෙත්වා පින්නත් ලොකු සාමන්හන්සේ නිදුක් ඒේවා නී රෝගිවා සුවපත්තේවා සුවසේ සුවසේ තුන් චතුරවාර් ත් ධර්මයාව බෝධකර ගන්ට වාසනාව ලැබෙත්වා සාධ සාධසාධ රෙැස්කරන්ටේද සියලු පුුණන්න ධර්මයන් මහම වුණනාවාසසි පින්නවා ස්වාමීන් වහන්සිරට මේ පින් අු මුෝදංවෙෙත්වා ගෞතම බුදසනේ පිළිවෙත් පුරන සියල් ස්වාමීන් වහන්සරට මේ පින් අුමෝදංවෙත්වා අනගාර්ග මෑණියන් වහන්සේරට මේ පින් අනු මෝදංගවෙත්වා ද ක් තු ින් අ ත් වා සද්ධ රි තු න වා ඒ සිලු දෙනා නිදුකේවා නීරෝග්‍යවාසෝ පත්වයා සුවසේ ධර්මයාව බෝධකන්ට වාසනාව ලබෙත්වා සාදු සාධසාද විේ මේ රක ස ල న్న ධර්මයන්ු. ජීවත්ව ටින පත් ෑනියන්ට ේපින් අන ෝදං වෙෙත්වා චන්දිිම පතතිරන දිියනට ේපිින් අන ෝදගං ත්වා චිින්ද පත්ම සිරි පුදනුවන්ට මේපින් අනු මෝදං වෙත්වා බැනවඩසා බෑනන් සහ ලේලියට මේපින් අනු මෝදං වෙත්වා. එවගේ රැස්කන් ලත් සියලු පුුණන්න ධර්මයන් විනිදි තිමන්සා දියනට මේපින් අනු මෝදංවෙත්වා මිනිදදු කියියන්සා දියනට මේපින් අනු මෝදං වෙත්වා දෙවජා දියන්සා දියනට මේපින් අනු මෝදං වෙත්වා සිනිුඩි හන්සයා දනෙට මේපින් අනු ෝදං වෙෙත්වා මේ පින් අනු මෝදන්වීමෙන් සසිියෝ දෙනා නිදුක්කේවා නීරෝගිවා සෝපත්තේවා සියලු දෙනා කරනයම යම් කරගනයන්ු ලබන අධ්‍යාපන කටතු සුවසේ කරණය අන්ට වාසනාව ල බෙත්වා සිලුදිනාගේ ධාර්මිකටුන් පැතින් සපලේවා සුවසේ ධර්මය හැසිල්ල සසරදුගේ නිදහස්සව මේ රැස්කනල සියලු පු්ඩ ධර්මයන් උපකාර වෙත්වා සාධසාසා.